यौवनाद वसंते कोहेंदो बगिनावे मदारा सुगंधे दसंते हमने उन्न कालिकेट पासे वालेट दिगम दिग व्लोग एका करगेन आवा අද මම මේ වේලාසනින්ම හැරිලා ලෑස්ති වෙලා යන්න හදන්නේ අපේ ස්ප්‍රින්ට් සෙමෙස්ටර් එකේ අපේ ලැන්ග්වේජ් සෙන්ටර් එකෙන් අපිව එක්කන් යන ට්‍රිප් එක යන දවස තමයි අද. ඊයේ දවස් දෙකම හොඳටම මුළු දවස පුරාම වැස්සා. ඒකින් හින්දා තාමත් පොඩ්ඩක් හැමතැනම තෙත ගතිය තියෙනවා. වෙදර් ෆෝකස්ට් එකේ හැටියට නම් අද උදේ වරුවම හොඳට ඉර පායලා තියෙන්න ඕනේ. වැස්සත් එක්ක තමයි මෙහෙ ටික ටික සීතල වෙන එක වගේම ටික ටික රස්නෙ වෙන එකත් වෙන්නේ. මට ඉතින් මේ ඉර්තු බේදි හරිම අලුත් දෙයක් ඉඳා මම හැමතිස්සෙම ඒක ගැන ගොඩක් සැලකිලිම. උදේ 9 වෙනකොට එන්න කියලා තිබුණු තැනට අපි හැමෝම යාළුවෝ දැන් එකතු වෙලා තමයි ඉන්නේ. 9ට යනවා කිව්වට ඉතින් පිටත් වෙනකොටම 9:20 විතර වුණා. ඔටම් සෙමෙස්ටර් එකේ ගියපු ට්‍රිප් එකටයි වින්ටර් සෙමෙස්ටර් එකේ ගියපු ට්‍රිප් එකටයි දෙකටම මං ආවේ දුවගෙන දුවගෙන පරක්කු වෙලා. ඒකෙ හින්දාම මම මේ පාර හිතලම කලින්ම ලාම් එක තියාගෙන හිමින් සැරේ ලෑස්ති වෙලා අනිත් යාළුවන්ට කලින්ම වේලාසනින් ආවා. හැමදාම වගේ ට්‍රිප් එක යන්න පටන් ගන්න කලින් බස් එක නැග ගමම මෙන්න මේවා සොන්සෙනින්ම අපි හැමෝටම බෙදාගෙන බෙදාගෙන ගියා. මේකත් අපි අනිවාර්යයෙන්ම දාගෙන ඉන්න ඕනේ අපි වඳුන ගන්න. මේ පෝක්මන් බ්‍රෙඩ් එකේ චූටි කතාවක් තියෙනවා. ඔයාලට මේ උඩින් පේන්නේ චූටි ස්ටිකර් එකක් කේක් ඇතුලේ තියෙන. මේක හරියට අපේ චොකලට් ස්විස් රෝල් එක වගේ. මේ තියෙන්නේ අපේ දවල් කෑම ගන්න අපිට යුනිවර්සිටි එකෙන් දුන්නු ෂික්කොන් එක. එහෙමත් නැත්නම් කෑම ගන්න වවුචර් එකක් වගේ එකක්. ඒක දීලා අපිට කෑම ගන්න පුළුවන්. හැබැයි ඒ පල්සොන් එක එක කඩවල් වලින් ගන්න බෑ. එකම කඩේකින් මුළු ඔක්කොම කෑම ගන්න ඕනේ. අර පෝක්මන් මේ කේක් එකේ කතාව තමයි ඉස්සරම 90 දශකයේ විතර කොරියාවේ ඔය ඒ කාටුන් එක ආපුම කාලේ තමයි ඔය පාන් එක එහෙමත් නැත්නම් කේක් එක ඔය පෝක්මන් බ්‍රෙඩ් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඒ කාලේ ළමයි ඕක අරගෙන අර අපි වගේ ඇතුලේ තියෙන ස්ටිකර් එක අරගෙන ඒ පාන් එක වීසි කරලා දානවා. එහෙම තමයි කරලා තියෙන්නේ කට්ටිය ඉතින් ස්ටිකර්ස් එකතු කරලා. අර ඉස්සර අපිටත් හම්බෙනව නේද ඇන්කර් වලටද නිස්ප්‍රේ වලටද මන්දා. ඉස්සර කතා තියෙන එක එක කාඩ්ස් හම්බෙනවනේ අපි එකතු කරන්නේ ඒවා. අන්න ඒ වගේ දෙයක් වෙන්නේ නැති කොහොමාරි එහෙම එහෙම ඒ කෑම එක වීසි කරපු හින්දා කොහොමාරි ওই ප්‍රොඩක්ට් එක නැවතිලා ඊට පස්සේ ආපහු ළඟදී තමයි ළඟදී කියන්නේ මේ ඊයේ පෙරේද නෙමෙයි ඊට පස්සේ ආපහු ඕක පටන් අරගෙන විකුණන්න කඩවල් වල ඊට පස්සේ වෙලා තියෙන්නේ දැන් අර 90 දශකයේ ඔය අර නොස්ටැල්ජියාව මතක් වෙනවනේ ඉතින් මේ ඕවා දැක්කට පස්සේ අර චූටි කාලේ අපි ස්ටික එකතු කරපු එහෙම කියලා ඊට පස්සේ අර නොස්ටැල්ජියාව හින්දම ආපහු වෙළඳපළට ආවට පස්සේ ඔය බ්‍රෙඩ් එක ලොකුවටම විකිනෙන පටන් අරගෙන ඒ කතාව කියන්න ගිහිල්ලා දන්නේම නැතුව ඔන්න දැන් අපි බලන්න ආපු තැනට ඇවිල්ලා තමයි ඉන්නේ. ඕටම් සෙමෙස්ටර් එකේදී අපි ගියා වගේම මේ පාරත් අපි ආවේ හිස්ටොරිකල් සයිට් එකක් බලන්න. මේ දිගටම ගියෝතින් උඩටම යන්න පුළුවන්. අර ඔයාලට පේනව නේද නිකන් කඳු කඳු වගේ තියෙනවා ඇතින් ඇතින්. ඒවට කියන්නේ රාජකීය සොහොන් ගෙවල්ලෝ තියෙන්නේ සිල්ලා රාජධානියට අයිති. එමත් නැත්නම් ඉංග්‍රීසි වලින් කියනවා නම් ටොම්ස් තමයි ඒ තියෙන්නේ. කොහොමාරි ඒ කන්ද උඩට අපිට යන්න කම්මැලි හිතුණා. මොකද ගොඩාක් ඇවිදින්න තැන් තියෙනවා. අපි හරියටම 2:50 වෙද්දී ආපහු බස් එකට යන්නත් ඕනේ. ඒකින්ද අපි උඩටම යන්නේ නැතුව ඔය ෆොටෝ එකේ තියෙනා වගේ උඩටම යන්න පුළුවන් අපි අර දිගට ගියපු පාර දිගේ. යාළු අනිත් යාළු ටික උඩටම ගියා. අපි කට්ටිය පහළට ඇවිල්ලා දැන් අපි මේ ඉන්නේ තන තියෙන මියුසියම් එකේ. ගිහිල්ලා ආවට පස්සේ මං චුට්ටක් හෙව්වා මේ හිස්ටොරිකල් සයිට් එකේ එක එක දේවල් පොඩ්ඩක් මං හොයලා බැලුවා. මේ තියෙන්නේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඉස්සරම කොරියාවේ තිබිලා තියෙනවනේ අර රාජධානි 3ක් කිංඩම්ස් 3ක් තිබ්බ කාලය. ඊටත් ටික කාලයකට කලින් කිංඩම්ස් 4ක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ අපි ප්‍රධාන තුන විදිහට දන්නේ පෙක්චේසිලා ගොරියොන් කියන රාජධානි තුනනේ. ඊට කලින් තිබිලා තියෙනවා ගයා කියලා එකකුත්. ඒක පස්සේ කාලේ සිල්ලා රාජධානියට අයිති කරගෙන තියෙනවා. දැන් අපි ඉන්නේ අන්න ඒ ගයා කියන ඒ ඒරියා එකේ තමයි දැන් අපි අද ඉන්නේ. මේකේ තනිකරම තියෙන්නේ සිල්ලා රාජධානියේ දේවල්. මොකද පස්සේ කාලයකට අයිති වෙලා තියෙන හින්දා
කොටින්ම රතන මේ අපි කලින් හිටපු තැන ඉන්න මේ කොරියන් ලේඩිත් ඇඳගෙන ඉන්නේ සිල්ල රාජධානියට අයිති ඇඳුමක්. වානේ වානේ. ගලයි. මම නම් සාමාන්‍යයෙන් එක එක රටවල් වල ඉතිහාසය ගැන කියන්නේ ගොඩාක් ඈත ඉතිහාසය ගැන මහා ලොකුවට මේ එහෙම අර පෞරාණික දේවල් සම්බන්ධව පුරා විද්‍යාව සම්බන්ධව ඒ වගේ දේවල් වලට ඇල්මක් දැක්මක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි මම අඩු ගානේ ලංකාවේ දේවල් වලටත් මම ලොකුවට ආසාවක් නැහැ මේ හැබැයි මම ඉස්කෝලේ යන කාලේ නම් ඉතිහාසයට හැමදාම වගේ හොඳට ලකුණු තිබ්බා ඒ කාලේ නිකන් පොත පාඩම් කරන හිඳ වෙන්නේ ලකුණු තියෙන්නේ නැත්තේ දැන් නම් ඇත්තටම මේ දැන් මේ වගේ තැන් වලට ගියත් ආස හිතෙන්නේ නැහැ මේ වගේ දේවල් බලන්න. අර මගේ හැටි හින්දා නැත්නම් මේ එකිනෙකව නම් හරිම ආසාවෙන් බලන්න ඉඩ තිබ්බා. අපිට මේ මෙතන මේ චූටි බබාලට වගේ දුන්න මේ වගේ ඌරු තොප්පියක් හදාගන්න. රොස පාට ඌරු තොප්පිත් තිබ්බා. ආ ඌරට අමතරව මේ හරක් තොප්පිත් තිබුණා එතන. හරිම කියුට් මේ මන් නම් ගත්තේ නැහැ නිකන් කුණු එකතු වෙන හින්දා උස්සගෙන යන්න. මොකද ඕක ගත්තේ කියලා මම ඕක දාන්නේ නැහැ. එකින්ද මං ගත්තේ අනිත්‍යලු හදනේම මම වීඩියෝ කර කර හිටියා. ඔයාට නම් ඔයාට ගැලපෙන්නේ නැහැ අක්කේ ඌරෙක්. මට වගේ නම් ඌරු ඒව ගැලපෙනවා. අවු වෙන අවු වෙන කෝනින්ද. කොණ්ඩම ඒ කීල බස් එක නැග. අන්න අතට. ඔරි නොරි නී සිම්පල්. ඔරි චින්දු. අපි කට්ටිය හොඳට බැලුවා මේ අපි එදා ගියපු දවසේ එතන හිටියේ චූටිම බබාලයි ගොඩාක්ම වයසක අයයිම තමයි ගොඩක් අපි වගේ තරුණ කට්ටිය හිටියෙම නැති තරම් එතන එදා අපේ යුනි එකේ අපි ටීම් එක ඇරෙන්න තව රිසර්ච් ටීම් එකක් වගේ මේ යුනි එකකින්ම ඇවිල්ලා හිටියා ටිකක් තරුණ වගේ ළමයි ටිකක් ඒ ඇරෙන්න ඉතුරු ඔක්කොම හිටියේ ගොඩාක්ම හිටියේ වයසක අයයි චූටි බබාලයිම තමයි අපේ සෙමෙස්ටර් එකට ඉන්ක්ලූඩ් වෙන මේ අර කල්චර් එක්ස්පීරියන්ස් එක දෙන්න ඕන හින්දා වෙන්නේ නැති අපි මේ වගේ තැනකට එක්කන් එන්න ඇත්තේ. හරි මැක්කෝ බලනවද? මැක්කෝ බලනවද කණි? මැක්කෝ බලනවා කණි මැක්කෝ. මෙතන ඉන්නවා එකේ. ඉන්නවද එකේ? අනේ අය. එයා ඉන්නේ හරි බලගෙන. කොරියාවේ ලැන්ග්වේජ් සෙන්ටර් එකට ආවට පස්සේ දැන් අපි එකයි යන්නේ තර නිකන් පොඩි ළමයින්ට ගැලපෙන වගේ දේවල් වලට. ආපහු අකුරු ලියලිය අර අපි මොන්ටිසෝරි ගියා වගේ හැඟීම්මනේ තියෙන්නේ. ඒකින්ද ටිකක් ළමා ගතිය ආපහු ළමා කාලේට ගියා වගේ එකක් දැනෙනවා. ඒක එක අතකින් හොඳයි. මොකද දැන් මේ අපේ වයස කියන්නේ ටිකක් අපි එක එක දේවල් හින්දා අපේ ජීවිතේ එක එක ප්‍රශ්න හින්දා අපි ස්ට්‍රෙස් වෙන කාලයක්නේ. අපේ හීන දිනන තියෙනවා. එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකත් එක්කම අර පොඩක් එක සමනේ වෙලා යනවා මේ වගේ ඇක්ටිවිටීස් ඉඳලා. අපි දැන් කඳ නගින්නේ නැතුව කඳ පහළ ටිකේ තමයි අපි දැන් මේ ඇවිදින්නේ. මෙන්න මේ වගේ හට්ස් හට්ස් හදලා තිබ්බා. ඒ වගේම මෙතන මේ ගේම් එකක් තියෙන්නේ. බෝල් දෙකක් හම් වෙනවා. චූටි බෝල්ස් දෙකක් අපිට. ඒක කාන්දම වගේ ඇදෙනවා. ඇදිලා ඒක මෙහෙම ඇලෙනවා අර රවුමේ. ඊට පස්සේ අපිට කොලයක් අතනින් තෝරන්න කියනවා. ඒක අනුව මොකද්ද මන්ද තෑග කඹුණා තාමත් මම මේක වොයිස් ඕවර් කරද්දිත් ඒක මොකද්ද කියලා දන්නේ නැහැ අපි ඒ වෙලාවෙ එතන යාගෙන් ඇහුවා යාකෝ නිකම්ම කන්න තමයි තියෙන්නේ කියලා ඒ වුණාට ඒක කන්න හිතෙන්නේ නැහැ මං එහෙම්මම ගෙනල්ලා ෆ්‍රිජ් එකට දාලා තාමත් තියෙනවා ගෙදරට ගෙන ආගන්තුක දේවල් හස්බන්ඩ් දෙනේගෙන මගේ පුරුද්ද එයා ආවට පස්සේ එයාට දීලා තමයි ට්‍රයි කරන්න ඕනේ මං ඊට පස්සේ පෙන්නපු මේ තෑගි දෙකත් ඔය එක එක ඇක්ටිවිටීස් තිබ්බා ඒ වගේව කළා තමයි අපි මේ ගත්තේ තෑගිත් දසන්තේ හමන්නේ සිත පියඹන්නේ සවක් ගැනීමක් මෙතන ගොඩාක් මල් පැල වර්ග හැම තිබුණා ඒ කියන්නේ මල් පිපිලා තියෙන මල් පැලවල වගේම සකියුලන්ස් එහෙමත් නැත්නම් අපි කියන්නේ කැට්කස් කියන්නේ පතොක් අනේ වගේව ගොඩක් තිබුණා ගේ නාසි හිතුණා ඒ කියන්නේ මේ ගානත් අඩුයි ඒත් ගේන්න බය හිතුණා හදිසි හරි බස් එකේ එනකොට වෙන ළමයෙගේ හරි කටු එහෙම ඇනනොතින් ඒ පාර විනාශයක් වෙනා ඒකින්ද ගෙනාවේ නැහැ තොපොක්කි චිකනුයි තමයි අපි ගත්තේ අපි උදේ එනකොට අපිට හම්බුණානේ ෂිකොන් එකක් අපි ඒ කියන්නේ එක්කෙනෙක්ගේ එකකින් ගන්නෙ නැතුව අපි හතර දෙනාම යාළු එකතු වෙලා හතරම එකතු කරලා එහෙම තමයි කෑම ගත්තේ. ඒ වවුචර් එක අපිට යූස් කරන්න පුළුවන් කඩවල් ටිකක් තියෙනවා කඩවල් පේලියක්ම. ඒ පේලියේම ඇවිදලා අපිට කන්න පුළුවන් කෑම තියෙන හට් එකකට පස්සේ අපි ආවා. කෑම කාලා ඉවර වෙලා අපි මේ ෆුඩ් ට්‍රක් තියෙන ඒරියා එකක් තිබුණා. ඒරියා එක දිගේම ඉස්සරහට ඇවිදගෙන ගියා.
එතන මොකක් හරි පර්ෆෝමන්ස් එකක් තිබුණා මට නම් ඇත්තටම තේරුමක් නැහැ මොකද මම මේ කොරියන් සින්දු වලට ඒවට හැම වැඩි ඉන්ට්‍රස්ට් එකක් නැහැ මම ඒ දේවල් ගැන දන්නේ නැහැ මේ බැලුන්ස් එහෙමත් අක්කා කිව්වා මේ ඒ නම ගහලා තියෙන්නේ ඒ සිංගර්ගේ කියලා එන මම දන්නේ නැහැ ෆීමේල් එක්කෙනෙක්ද මේල් එක්කෙනෙක්ද කියලාවත් කොමරි බැලුන්ස් හම්බුණා ඒක ලස්සනින්ද හાર્ට් ෂේප් එකක් හින්ද මම ඒක ගත්තා කොමරි ගත්තට පස්සේ අන්න අර පැත්තට බැලුන් එක කැඩිලා බැලුන් එක මුලඟට ගාගෙන ගියා කොමරි ආපහු යුරිකා ගිහිල්ලා එයාගේ බැලුන් එක මට ගෙනල්ලා දුන්නා මෙන්න මෙයාගේ පර්ෆෝමන්ස් එකක් තමයි තියෙන්නේ එයාගේ නම තමයි මේ බැලුන්ස් වල ගහලා තියෙන්නේ අපි දැන් මෙහෙම ඔහේ ඇවිදිනවා නේ ඉතින් එක එක තැන් බල බල අතරමගදී සොන්සෙනිම්ලා එමත් හම්බෙනවා හම්බෙලා කියනවා ඔයා ඕක කොහෙන්ද ගත්තේ ඔය ඉවෙන්ට් එක කොතෙන්ද තියෙන්නේ කියලා සොන්සෙනිම්ලා තහ ගන්නවා ඒ සොන්සෙනිම්ලාට හම්බුණු මොනවා හරි ෆ්‍රී ඉවෙන්ට් තෑගි හම්බෙනව තියෙනවා අපිටත් කියනවා හැමෝම එක එක තෑගි එකතු කරගත්තා මෙතනදී තව එක ඉවෙන්ට් එකක් තිබුණා ඒකට අපිට යන්න බැරි වුණා මොකද අපි කඳ උඩට ගියේ නැති හින්දා සුසුබනුයි ලේයි එක කරලා තිබුණා ඒකේ තියෙන්නේ උඩ කඳ උඩ තියෙන මොන හරි තැන් හතරක හරි පහක හරි මොන හරි ඩීටේල්ස් වගේ ලියන්න ඊට පස්සේ ලස්සන ෆොටෝ එකක් හම්බෙනවා එයා ඒ දෙන්නගේ ෆොටෝස් හතරක් ගහලා ලස්සනට ෆ්‍රේම් කරලා හදලා දෙනවා මෙතනට චියර් අප් කරලා මොන හරි Tamante කැමති දෙයක් ලියලා තියලා යන්නත් පුළුවන් අපි දැන් මේ ඉන්න තැන හුලඟ මාරම විදිහට සැරයි අපිට තව තියෙන්නේ විනාඩි 40ක් වගේ වෙලාවක් බස් එකට යන්න කලින් ඒකේ ඉඳන් මේ තව ටිකක් ඇවිදිනවා කියලා හිතලා මේ මොනාරි තව මොනවද බලන්න තියෙන්නේ කියලා දිගටම ඇවිදගෙන ගියා මේ දෙපැත්තේ තියෙන කෑමනම් රස නැති විත්ති මන් දන්නවා ඒ හින්දා මට කෑම වලට වැඩිය ෆුඩ් ට්‍රක් තමයි ලස්සනට පේන්නේ ඔයාලා මෙන්න මේ මල් ජාතිය නම් දන්නව ඇති ලංකාවේ තියෙනනේ මේ තියෙන්නේ ටියුලිප් තාම පිපිලා නැහැ මේ තියෙන්නේ මැග්නෝලියා මැග්නෝලියා එකේ වයිට් කලර් එක වගේම පින්ක් රෙඩ් කලර් එකට හුරු මැග්නෝලියා එකකුත් තියෙනවා ඒකත් හරිම ලස්සනයි හැමදාම වගේ ගියේ තැන පූස් බබෙක් හම්බෙනා වගේ මෙතනදිත් හම්බුණා පූස් බබෙක් උනට යනන් ආවේ නැහැ ළඟට අත ගන්න මං ගාවේ ඒ වෙද්දි මුකුත්ම කෑම වර්ග තිබුණේ නැහැ මේ ඉතින් මං කොමරි නිනා ගාව තිබුණා කෑම වගේක් මං ඒකක් ඉල්ලගෙන මේ පූස් බබට දෙන්න කියලා හැදුවේ එයා ඒවනම් හැබැයි කෑවා ඒත් ළඟට නම් ආවේ නැහැ මම මෙතනට එනකම්ම දැනන් හිටියේ නැහැ පූස් බබෙක් ඉන්නවා කියලා මට ඇත්තට එයාව පෙනුනේ නැහැ අපි මෙතනට ආවේ මෙතන ලස්සනයි මේ ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් නේ කියලා හිතලා මෙයාලව දැක්කේදී තමයි හිතෙන්නේ අනේ ආයේ කවදා පූසු ටිකක් වට කරගෙන කොළපාට පිරිච්ච තැනක ජීවිතේ ගෙවන්න ලැබෙයිද කියලා ඒ වුණාට ඉතින් ජීවිතේ එහෙම ගෙවුණු කාල පරිච්ඡේදවල ඉගෙන නොගත්තු ගොඩක් අතකින් දැන් මේ දවස්වල මේ මම දැන් ගෙවන ජීවිතේදී මම ගොඩක් ඉගෙන ගන්නවා අනේක නිසාම අනිත් පැත්තට බලද්දී දැන් මම මේ ගෙවන ජීවිතේ මොන තරම් මට අමාරු දවස් තිබුණත් මම මේ ගෙවන ජීවිතේටත් මම දැන් ආදරය කරන්න පටන් අරන් තියෙනවා ජීවිතේ සමහර කාල තියෙනවා ඒ කාලවලදී අපිට අපේ වේලාව අපේ මිල මුදල් අපිට ඒවා සේව් කරන්න බෑ හැබැයි අපිට පුළුවන් ඒ දේවල් ආයෝජනය කරන්න හරියට අපි දැන් ඒ මුදල් කාලය ආයෝජනය කරොතින් අපිට පුළුවන් අනාගතයේදී අපිට ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න වෙලාව ගොඩක් බිසි නොවන විදිහට ඉන්න ඒ වගේම ගොඩක් සල්ලි හොයන්නත් ඉතින් අන්න ඒ වගේ කාලයක් තමයි මේ ගෙවෙන්නේ මං හිතන්නේ මේ ගෙවෙන්නේ ජීවිතේ අපි කාලයයි මිල මුදලුයි ආයෝජනය කරන කාලය ඉකනීම වෙන අන්න ඒක නිසා ලේසියෙන් ඉක්මනට පොහසත් වෙන්න කියලා හිතලා ඉක්මනට ගොඩාක් සල්ලි හොයන්න කියලා හිතලා කවදාවක් තමන්ගේ අතේ පයේ හැකියාවක් හදාගන්න එකවත් එහෙමත් නැත්නම් අපි ඉගෙනගෙන ක්වොලිෆිකේෂන් එකක් ඒ පැත්තෙන් හදාගන්න එකක්වත් නැති කරගන්න එපා කොයිම වෙලාවකවත් මොකද මේ අපි හැමින් හැමින් ගොඩ නැගෙන එක ගොඩක් ස්ථාවරයි ඉක්මනින් ඉක්මනින් හැදෙන ගියොතින් ඒක ඒ ක්ෂණිකවම බිඳ වැටෙනවා අස්ථාවරයි කතාවෙන් කතාවෙන් ට්‍රිප් එක ගිහිල්ලා ඔන්න ආපහු ආවා දැන් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ ඉතින් ආයෙමත් මුණ ගැහෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න